දන්න විශේෂෙන්ම වර්තමානයේ මේ රටේ ආර්ථික ව්‍යවසනය බංකොලොත් භාවේ සහ රටට වෙලා තිබෙන රටේ පුරවැසියා දුක්කිඳන සෑම ප්‍රශ්නයකම වගකියයුතු පාර්ශවකාරව හැටියට කටයුතු කරේ කෞුදු කියනකානේ රටේ ජනතාවද අමතක කරමින් යනවා. දන්න පොදු ජන පැරමුණේ පොහුට්ටුවේ පාලකයෝ විසින් තමන්ගේ බලය රැක ගැනීම සඳහා බලය ආරක්ෂා කර ගැනීම සඳහා විටිවිට මේ රට තුළ නිර්මාණය කරපු දේශපාල උපක්‍රම සැලසුම් ක්‍රමවේ දහරා මෙරටේ මහා දැවන්ත ආර්ථික අර්බුදයක ගොඩනැගුණු බවත් ඒ ආර්ථික අර්බුදය තුළ මේ රටේ දුක්විඳින සමස්ත ජනතාව අද දුක්විඳිනවා කියන කාරණය පිළිබඳව දුක්විඳින්නට සැලසුවා කියන කාරණය පිළිබඳව විටක මේ රටේ ජීවත්වෙන සමාජයට නැවත අමතක වෙලාදෝ කියන කාරණය පිළිබඳව අපට සැකයක් තිබෙනවා. මොකද දැන් හිතනවා මේ රටේ ජනතාව අද හොඳට වෙනවා, හොඳට යනවා, හොඳට කරනවායි කියලා. හැබැයි මේ වෙන්නේ මොකක්ද? අපි දකින්නේ මේ රටේ ජනතාව විසින් තමන්ට තිබෙන තමන්ගේ ආදායම සරලන විදියට ගැලපෙන විදියට තමන් තමන්ගේ ජීවන රටාව ක්‍රියාත්මක කිරීම සඳහා හැලගැහිලා තිබෙනවා. ඒක කවුරුන් හෝ විසින් කර දෙයක් නෙමෙයි. කවුරුන් හෝ විසින් කරා කියන කාරණේ කියන්න උත්සාහ දරුවා නම් ඒක හිතනවා නම් ඒක මං හිතන්නේ මේ රටේ පුරවැසියා තුල තිබෙන මෝඩ සිතවිල්ලක් කියන කාරණේ විශේෂයෙන්ම කියන්නට ඕනි කාරණාවක්. අපි දකිනවා විශේෂයෙන්ම අද බොහොම අමාරුවෙන් රටේ ජනතාව ජීවත් වෙනවා. හැබැයි රටේ තිබිච්ච ප්‍රශ්නේ සංචිත ප්‍රශ්නේ, ඩොලර් ප්‍රශ්නේ. මේ ඩොලර් ඉපෙයිලත් නැහැ, ඩොලර් ලැබිලත් නැහැ. රටේ ජනතාවට පින් සිද්ධ වෙන්න මෙරටේ පුරවැසියා විදේශ රටවල ගිහිල්ලා කම්කරු සේවයේ විවිධ සේවයේ වැඩ කරලා තමන්ගේ වැටුප වේතනය නැවත පෙරලා මෙහි ජීවත් වෙන තමන්ගේ සමාජිකයන්ට පවුලේ එවන ප්‍රේෂණ ටික රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රෝල ගහලා රට හදනවා, රට කරනවා කියන කාරණේ කියනවා. අපි දන්නවා ප්‍රේෂණ වල වැඩිවීමක් වෙලා තිබෙනවා. මිලියන 500ක ප්‍රමාණයක්, ඩොලර් මිලියන 500ක ප්‍රමාණයක මාසික ලැබීම හරහා රටේ මේ සිදුවෙන සිද්ධාන්ත සියල්ල කිරීම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කරේ නැහැ. ඒස රටේ ජනතාව තේරෙන්නේ මේ අපේ අයින්සක පුරවැසියා රට දාලා ගියා, රට හැරලා ගියා, තමන්ගේ දරුපවුල රැක ගන්න, තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත් කරන්න, විදේශ රටවලට බැර මෙහෙණකම් කරන්න, රැකියා ආරක්ෂාවලට ගියා. ඒ රැකියා ආරක්ෂා කරන්න ගිය බොහෝ දෙනා තමන්ගේ මව්බිමේ ජීවත් වෙන තමන්ගේ ආදරණීය පවුල රැක ගන්න එහෙ දුක්මාංශ වෙලා එවන ඒ ඩොලර් ටික ප්‍රේෂණ ටික රනිල් වික්‍රමසිංහ මහත්තයා එකතු කරපු ඩොලර් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක රාශි කරන සංචිත නෙමෙයි. ඒසා කල්පනා කරලා බලන්න මේ රටේ පුරවැසියන් අපිට කියනවා මේ පුරවැසියා විසින්ම එක පැත්තකින් දුක්මාංශයෙන් හම්බ කරලා එවන ඒ සංචිතක කරකවලා ඒ සංචිත ටික හරහා මේ රටේ සාමාන්‍ය තත්ත්වක පෞගේ කාලයට වඩා තිබිච්ච තැන සමනය කරලා ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජයග්‍රහණයක්, ආණ්ඩුවේ ජයග්‍රහණයක් කියන කාරණේ හිතන්න එපා, කියන්න උත්සාහ කරන්න එපා. මේ ආණ්ඩුවේ ඔලොමුට්ටල මෙති ඇමතුණු සහ ප්‍රධාන පෙළේ ආණ්ඩුවේ නායකයන්ට අපි කිය. රටේ තාම ණය ගෙවන්නේ නැහැ, ණය පොලිය ගෙවන්නේ නැහැ, ණය වාරිකය ගෙවන්නේ නැහැ. එහෙනම් ණය පොලිය වාරිකය ගෙවන්න පුළුවන් සංචිත එකතු කිරීම, ඒක රාශි කිරීම කොතනද තියෙන්නේ? එහෙනම් අර්බුදය එතනමයි. අර්බුදය තව තවත් වැඩි වෙනවා මිසක්, අර්බුදය හරහා රටේ බංකොලොත් භාවය වැඩි වෙනවා මිසක් ඒක අඩු වෙන්නේ නැහැ. මොකද හැමදාම රටේ විදේශ රටවල ඉන්න ශ්‍රමිකයන්ගේ ප්‍රමාණවත් සංචිත ප්‍රමාණයක් එන්නේ නැහැ ඉදිරියේ මේ රටේ ණයබර නිදාස් කර ගැනීමට අවශ්‍ය සහයෝගය දෙන්න. මේ මිලියන 650 මාසික ආණ්ඩුවේ රෝල ගහන්න පැවැත්ම ගෙනියන්න අවශ්‍ය වැඩ පිළිවෙල හැදෙනවා මිසක් ඊට එහාට රටේ ආර්ථිකයට, රටේ බංකොලොත් භාවයට, සංචිත හිඟයට ණය ගෙවන්න, ණය පොලිය ගෙවන්න පුළුවන් ප්‍රමාණයේ වැඩපිළිවෙලක ආරම්භයක් දකින්න අපිට නැහැ. එසේ කරනවා කියන කාරණේ පේන්නේ නැහැ. මොකද දැන් ආණ්ඩුව කරන්නේ? දැන් පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ ඇමතිකම් නැති ඇමතිකම් වල හිටපු උදවිය ජනාධිපතිට විරුද්ධව මාධ්‍යවල උත්සවවල පොදු ජන පෙරමුණේ බලමණ්ඩල වල කෑගහනවා. දැක සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා කියනෝ අපිට මේ රාජ්‍ය ඇමතිකම් මගේ බල්ලටවත් එපා. හැබැයි ජොල්සන් පලාන්දුට තවත් ඇමතිවරුන්ට ඇමතිකම් දෙනවද නැද්ද කියන කාරණේ ආණ්ඩුව තීන්දුව කරන්න කියලා අභියෝග කරනවා. ඒ කියන්නේ ආණ්ඩුව ඇතුලේ කෑ ගහන්නේ නැහැ. පොදු ජන පෙරමුණේ වේදිකාවල, පොහොට්ටුවේ වේදිකාවල, පොහොට්ටුවේ රැස්වීම් වල දැන් පොහොට්ටුවේ ඇමතිකම් නැති ඇමතිවරුන්ට ඇමතිකම් ලබා ගන්න අවශ්‍ය වැඩපිළිවෙල එළිය කෑ ගහනවා. ඒක බලන දකින ජනාධිපතිවරයා වහම පොදු ජන පෙරමුණ ගෙන්නලා වාඩි කරලා කියනවා කෑ ගහන්න එපා. ඔයාලට දුරු අනාගතය තුළ ඇමතිකම් දෙන්න. අපි දැක්ක ඊයේ දිනේ පොදු ජන පෙරමුණේ එළිය කෑ ගහපු ඇමතිවරු. එළිය අඬන කිඹුල් කඳුළු හෙලන එළිය චණ්ඩපාඨ දාන ජොන්සන් පනාන්දුලා ජනාධිපති හම්බිලා සුවත සුයිකරු සුනකයන්සේ නෑ නෑ මොකුත් නෑ උනේ උනේ නෑ අපි සමගි සමාදානයෙන් ඉදිරියට යනවා ආණ්ඩුව ගිනිනවා කතා කරන. ඉතින් මේ මොකද්ද රටේ ජනතාව තේරුම් ගන්න? බංකොලොත් කරපු ඇමති ටික, රට විනාශ කරපු ඇමතිවරු ටික, රකින රනිල් රාජපක්ෂ මහත්තයා
තමන්ගේ සවිච ගෝලයන්ගේ අනාගත අවශ්‍යතාවය වෙනින් කටයුතු කරනවා ඇරෙන්න්න නයකෙවන්න පොලේගෙවන්න රටේ එදුගීභාවෙන් ගොඩගන්න පුළන් වැඩ පිළිලක් හදන්නේ නෑ එන මේක තේරුම් ගන්න එහෙම දක්ෂයෙක් නෙවෙයි. ඉෂත් දැන් පොදුජන පෙරමට කෝට්ටුවට කතිරගාපු එක්සත් ජාතික පක්ෂට කතිරගහපු උදවිය තේරුම් ගන්න ඔබ කතිරගහපු මිනිස්සු කොහෙද ඉන්නේ? ඔයාලා ගිහිල්ලා පොහොට්ටුවට කතිරගාලා රටක් කරන්න ඕනේ කියලා දීපු උදවිය එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔඩොක්කුවේ ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අනාගතය දකින අලිය ලකුණේ ජයග්‍රහණය දකින මිනිසුන්ට අපි තේරුම් කරනවා අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අනාගතය හදනවා කියලා. කාගේ අනාගතයද? පොදුජන පෙරමුණේ ඇමතිකම් නැති ඇමතිකම් බලාපොරොත්තු වෙන ඒ රට විනාශ කරපු බංකොලොත් කරපු උදවිය අනාගතය හදන නිසා ජනාධිපතිතුමා හුදෙක්ම පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ ඇමතිකම් නොලැබිච්ච උදවියගේ ප්‍රාණපකාරයක් කියන කාරණේ අපිට දැන් තේරුම් ගන්න වෙලා තිබෙනවා. සරත් නිශාන්ත එළිය ගිහිල්ලා මේ ඇමතිකම් ලොකු නැහැ මේ ආණ්ඩුව ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කෑ ගහනකොට ජනාධිපතිතුමා ලයිලයියේ කඩිනමෙන් පොදුජන පෙරමුණ ගෙනල්ලා කියනවා ඔයාලා ඉන්න ඔයාලා කියපු දේවල් හිතපු දේවල් හැමදේම කරන්න මම මැදිලා ඉන්නවා මම ඒක කරලා දෙන්න. එෂ දැන් මේ මොකද්ද වෙන්නේ? මේක ගිවිසුමක්. මේක ඩීල් එකක්. ඒ ඩීල් එක සිද්ධ වෙනවා ඇරෙන්න. මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩ පිළ හද රට බංකොලොත් කරපු උදවිය. රට විනාශ කරපු උදවිය. ඇමතිකම් දුන්නා කියලා මේ රට හදයිද හොරකම කරන වැරෙන්න වංචාව කරන වැරෙන්න දූෂණය කරන නිසා මේ හොරුන් ටික රකින්න පුළුවන් හොරුන් ආරක්ෂා කරන්න පුළුවන් හොරුන්ගේ දේශපාලන ගමන හදන්න පුළුවන් වැඩපිළිවෙල රනිල් වික්‍රමසිංහ මහත්තයා හදනවා කියන කාරණේ මේ වෙලාවේ අපි කියනවා. හැබැයි මේකේ නිවැරදි කිරීම තියෙන මේ රටේ පුරවැසියට මේක නිවැරදි කිරීම පුරවැසිය තියෙන රටේ පුරවැසිය නිසා ඇමතිකම් වෙනුවට නේ රට හදනවා වෙනුවට ඇමතිකම් වෙනුවෙන් වරප්‍රසාද වෙනුවෙන් තනතුරු වෙනුවෙන් මේ ආණ්ඩුවට එකතු වෙන්න කොයි පක්ෂයේ ඉන්න උදවිය නිර්මාණය කරන්න මේ රටේ කතිර ගන්න පුරවැසියා සමග ජන බලවේගයේ කතිරේ ගහලා ටෙලිෆෝනෙට කතිරේ ගහලා අද පාර්ලිමේන්තුවේ කවුරු හෝ ඇවිල්ලා ඉඳලා ජනාධිපති හොඳයි ජනාධිපති රට ගෙනියනවා රට කරවනවා කියන කාරණේ කියලා කවුරුන් මේ පැත්තේ කකුල තියන්න හදනවා නම් කරුණාකරලා ඒ පුද්ගලයෝ පත් කරපු රටේ පුරවැසියා මතක තියාගන්න. පොදුජන පෙරමුණට කතිරේ ගහලා ඒ පොදුජන පෙරමුණ වෙනුවෙන් මේ රට කරවන්න ඇවිල්ලා රට විනාශ කරපු උදවිය නැවත ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයත් එක්ක නම් ඒ කතිරේ ගහපු උදවිය නැවත වතාවක් අවස්ථාවට තමන්ගේ ඇමතිකමට ඒ රට පාවා දෙමින් පාක්ෂිකයා පාවා දෙමින් එකතු වෙනවා නම් ඒ එකතු වෙච්ච නායකයෝ මොන හෝ පක්ෂයකින් නැවත පාර්ලිමේන්තුවේ එවන්න තමන්ගේ බලප්‍රදේශය තුළ එකතු වෙනවා නම් ඒක රාශි වෙනවා නම් ඒක තමයි මේ රටේ ජනතාව කරන මහා දැවැන්ත මෝඩක. නිසා පක්ෂ නායකයන් නැටිට අපි අමෝටම කියනවා මේ වෙලේ මේ හැමෝතේ මොන පක්ෂයේ ඉන්න නායකයන් වුණත් මේ එහාට මෙහාට පලින එහාට මෙහාට කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න කවුරුන් හෝ නැවත තමන්ගේ පක්ෂය තුළ තියාගනිමින් දේශපාලන වශයෙන් ක්‍රියාත්මක කරන්න හදන වැඩපිළිවෙළ තියෙනවා ඒවා නතර කළ යුතුමයි. එසේ නොවී යනවා නම් මේ රටේ පුරවැසියා තේරුම් ගන්න මේ පාක්ෂිකයාගේ ජයග්‍රහණයෙන් එකතුව තුළ ගොඩනගලා තමන්ගේ ගතමනාව තමන්ගේ ඇමතිකම වෙනුවෙන් කටයුතු කරන උදවිය කියන කාරණේ ඉතිහාසයේ පුරාම කල්පනා කරන දාන පාර්ලිමේන්තුව තුළ ඉන්න අතිමහත් බහුතරයක් කාලෙන් කාලට වෙලාවෙන් වෙලාවට වඳුරෝ වගේ ජනමතය තමන්ගේ කතිරේ තමන් දීපු හයිය පාවා දීලා තමන්ගේ සාක්කු පුරවගත්ත නිසා තමයි රටට කෙලවුනේ. එවැනි නායකයෝ එවැනි දේශපාලන කඳවුර නිර්මාණය කිරීම රටේ පුරවැසියා පාක්ෂිකයා ඡන්දදායක. ඒ නිසා ඡන්දදායකයෝ හරියට නිවැරදි කරලා මේ දේශපාලන තීන්දුව ගන්න විශේෂයෙන් සමග ජන බලවේගයේ පක්ෂයේ ඇතුළු සියලු දේශපාලන නායකත්වය අපි ඉල්ලීමක් කරන්නේ තමන් නාන්සලගේ දේශපාලන පක්ෂවල ඉන්න මේ කාලකන්ණි දෙබෙඩි දෙපත් නයි ටික වඳුරෝ ටික නැවත දේශපාලන කාර්යතිල තුළ නිර්මාණය කරන්න එපයි කියන කාරණේ අපි හද සාක්ෂියට එකඟව කියන මේ රටේ පුරවැසියා වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් කියන කාරණේ මතක් කරනවා. දැන් බලන්න අද මොකද්ද වෙන්නේ කියලා. දැන් මීට සති දෙකකට කලින් මේ ආණ්ඩුවට හිතාර්ශී පක්ෂයක මන්ත්‍රීවරේ අහු වෙනව රේගු දෙකාර්මේන්තුවට රත්තරන් ගෙනලා තවත් බඩුතොගයක් ගෙනාන. ඒ මන්ත්‍රීවරය ඉතා ඉක්මනින් 170,000 මුදලක් ගෙවලා නිදහස් වෙනවා. ඉතින් මේ මුදල් කොහෙන්ද ලැබුණේ කොහොමද ගෙව්වේ මෙයා කොච්චර කාලයක් මෙයා ගියාද කියන කාරණේ පිළිබඳව හොයන්න පුළුවන් වැඩ පිළිවෙලක් නැහැ. පුදුමේ තියෙන්නේ එවැනි මන්ත්‍රීවරයෙක් නැවත වතාව ඒ ප්‍රභූ පරයන්ත්‍රයෙන්ම විදේශගත වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල හදලා තියෙනවා. මේක කාටද මේ කියන්නේ? මේ 225 තුල ඉන්න අපිට හරි වේදනාවක් කනගාටුවක් දැනෙනවා. මේ 225ටම බැනලා මේ රටේ පුරවැසි ආමන්ත්‍රණය කරනකොට මේක නිවැරදි වෙන්න ඕනේ. මේක නිවැරදි කිරීම සඳහා යම් වගකීමක්
විශ්වසිද්ධ කර යුතු වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපිට පේරෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. එතුමා හුදෙක්ම පරණ සුපුරුදු ක්‍රියාකාරකම් කිරීම සඳහා අනුබල දීමක් ක්‍රියාත්මක කිරීමක් වෙනවැරෙන රටේ පුරවැසියා ඉල්ලන අලුත් දේශපාලන සංස්කෘතිය හිත කරන්නේ නැහැ. තව අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයා මොකද කරන්නේ? මේ රටට එන්න බැරි, මේ රටට එන්න අවසරය නැති, මේ රටේ වීසා නැති චීන ජාතිකයා ඔහුගේ අස්සනෙන් සහිත ලිපි යොමු කරමින් කතා කරමින් මේ රටට ඇතුල් වෙන්න දෙන්න අවස්ථාවක් සලසා තිබෙනවා කියන කාරණේ පිළිබඳව අපි දැන් නොවද දැන් අත්අඩංගුවට අරන් තිබෙනවා. එහෙමනම් මේ රටේ නීතිය උල්ලංඝනය කරමින් නාගරික දෙපාර්තමේන්තුවේ නීතියට පටහැනිව මේ රටට ඇතුල් වෙන්නේ නැති පුද්ගලයෙක් මේ රටට ඇතුල් වෙන්න අවශ්‍ය නීතිමය අවකාශය ව්‍යාජ ලෙස සලසුපු ඒ ඇමතිවරයා වෙනුවෙන් ගත යුතු නීතිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු වෙනවද නැද්ද කියන කාරණේ මේ රටේ පුරවැසියා බලාගෙන ඉන්නේ. මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි හැමෝටම සමාන විදිහට. එහෙනම් අපි අහනවා රේගු නිලධාරීන්ට, ඒ වගේම ආගන විවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, ඔබට කිව්වට ඔබට ඒ කියලා තියෙන බොරුවක් නම් ඒ මුසාව බොරුව කියපු ඒ දේශපාලන නායකයා අවශ්‍ය නීතිය හමුවේ ගෙන්නන්න. ඔබට ඒ වැරදි මේ රටට ඇතුල් වෙන්න බැරි අද නඩු නිමිත්තක නඩු කටයුත්තක පුද්ගලයෙක් හැටියට ඉන්නේ චීන ජාතිකයා රටට ඇතුල් වෙන්න අවසරය දුන්නේ, අවසරය දෙන්න සිද්ධ වුණේ අරින්දික ප්‍රනාන්දු කියන මේ පොදු ජන පෙරමුණේ වර්තමාන රාජ්‍ය ඇමතිවරයාගේ අවසරය මතනම්. ඒ අවසරය අද නීත්‍යානුකූල නැහැයි කියන කාරණේ ඔප්පු වෙලා තිබෙනවා නම්, ඒ අනීතික නීත්‍යානුකූල නොවන කටයුත්තේ උපදෙස් සලසපු ඒ ඇමතිවරයාට විරුද්ධව කටයුතු කිරන්නට අවශ්‍ය වැඩපිළිවෙළ හදන්න රටේ ජනාධිපතිවරයා මේ පිළිබඳව ගන්නා වූ තීන්දුව පිළිබඳවත් මේ පුරවැසියා බලාගෙන. නිසා පරණ හොරු ටික, පරණ වැඩ ටික හොඳට කරනවා, ඒක හොඳට කරන්න පුළුවන්. සුරක්ෂිත ආරක්ෂාව රනිල් වික්‍රමසිංහ මහත්තයා සපයන බව තමයි අපිට නම් පේන්නේ. දැන් ජාතිය පිළිබඳව බොහෝ දෙනා අද කතා කරනවා, ජාතිය ආරක්ෂාව ගැන කතා කරනවා, ඒ ජාතියේ විනාශ කිරීම වෙනුවෙන් විවිධ නාටක හැදෙනවා, විකෘති හැදෙනවා, කතන්දර කියනවා. මේ හැමෝම අත්අඩංගුවට ගනිමින් ඔවුන්ට අවශ්‍ය දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙල අපිට පේනවා. ඒක හොඳයි, ඒක නරකක් නැහැ. හැබැයි අපිට ඉතිහාසයේ තියෙන ප්‍රාස්ක ප්‍රහාරයට නිර්මාණය වීම සඳහා සාධක වෙච්ච, පාදක වෙච්ච ජාතිවාදී අන්තවාදී වැඩපිළිවෙලේ මහමොලකරු කවුද කියන කාරණේ පිළිබඳව අදටත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ මහමොලකරුගේ අරමුණ වුණේ එකක් මේ ත්‍රස්තවාදය ගෙන යාමද, ජාතිවාදය ගෙන යාමද, ආණ්ඩු නිර්මාණය කිරීමද කියන කාරණය පිළිබඳව කුතුහලයේ සාංකාව ප්‍රශ්නය තිබෙනවා. අපි දැක්ක පෞගේ කාලේ විවිධ නිලධාරී පාස්කු පාහාරය සරසුමක්, ඒ සරසුම හමු ඒ යම් ආණ්ඩුවක් නිර්මාණය වීම සඳහා හේතු වෙච්ච කාරණා පිළිබඳවත් යම් ඉංගියන් ප්‍රකාශන සිද්ධ කරලා තිබෙනවා. එහෙනම් මේ සරසන්නේ මොකක්ද? මේ යන්නේ එවැනි අර පාස්කු පාරය හරහා ජාතියේ ආරක්ෂා කිරීම, ආගමේ ආරක්ෂාම කිරීම වෙනුවෙන් නිර්මාණය වෙච්ච, රට විනාශ කර බංකොලොත් කරපු, නැවත ඒ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් කියාගත්ත පරණ රට බංකොලොත් කරපු නායකව බලය ලබා ගැනීම වෙනුවෙන් පෙනෙන්නා වූ නාටකද නැද්ද කියන කාරණය පිළිබඳව විමර්ශන නිලධාරීන්, පොලිස් නිලධාරීන් මේ රටේ හමුවේ තිබිය යුතු යෝද අදටත් මේ රටේ පොලිසිය, නීතිය, ජාතික ආරක්ෂාව පිළිබඳව ඉන්න උසස් බුද්ධිමත් නිලධාරීන්ට පාස්කු පහාරයේ සැලසුමේ මාමුලකරු සහෝගේ අරමුණ මොකක්ද කියන කාරණය පෙන්වා දෙන්න කටයුතු වල නැහැ. ඒක සමහර වෙලාවට කාට හෝ තියෙන බයටද, එහෙම නැත්නම් කාග හෝ ඉල්ලමකට නොකරනවාද කියන කාරණය පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා, රටට ප්‍රශ්නයක් තියෙනවා, පොරවැසියට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අද මේ ජාතිවාදී නාටක හරහා ඉන්න සමහර බොහෝ දෙනා මේ නාටක හමුවේ පිටිපස තිරේ පිටිපස ඉන්නේ රට බංකොලොත් උනත්, රටේ කන්න නැති උනත්, රටේ ආර්ථිකයට හෙන ගැහිලා ගියත්, සංචිත නැති වුණත්, අපේ රට බේරගන්න ත්‍රස්තවාදයේ නායකයෙක් නිර්මාණය කිරීමේ හොයමේ මේ නාටකයේ යන්නේ කියලා අපිට සැකයක් තියෙනවා. අපේ රටේ ජනතාව එහෙම හිතුවානේ, හිතනවානේ. කණ්ඩ නැතත්, බොණ්ඩ නැතත් ජාතිය ගලවා ගැනීමේ නායකයා නිර්මාණය කිරීම රටේ ජාතියකට ඒකසි වුණා. ඒක හොඳයි. හැබැයි ඒ හරහා මොකද රටට සිද්ධ වුනේ? රටේ දේශපාලනයට මොකද සිද්ධ වුනේ? රටේ ආර්ථිකයට මොකද වුනේ? ඉතින් රටේ පුරවැසියා තේරුම් ගන්න මේ වෙලේ මේ මොහොතේ මේ නාටක හමුවේ නැවත නිර්මාණය වෙන්නේ රට බංකොලොත් වුණත්, රටේ සංචිත නැති වුණත්, උන් නැවතපත්ලා රට හොරා කෑවත්, අපේ ජාතිය බේරා ගැනීමට අහවල් නායකයා මේ රටේ නිර්මාණය වේ යුතුයි කියන නාටක රඟ දැක්වීම වලට අසු වෙන්න එපයි කියන අපි ඉල්ලීම මේ වෙලේ කරනවා. අපි දකිනවා අද රාජපක්ෂ කඳවුර පොහොට්ටුවේ පොදුජන පෙරමුණේ උදවිය එළියේ
කෑගහනකට රනිල් වික්‍රමසිංහ මහත්තයා බය කරන ක්‍රමයකුත් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය කාලේ ඇමතිකම් ඉල්ලගෙන අගමැතිකමක් ඉල්ලනකොට කිව්වා කොළඹ වටලනවා, කොළඹට සෙනග එනවා. ඒක සිවිධ හමුදාව මුළු කොළඹම වටලලා කිව්වා කෑ ගහන්න එපා. අර මැයි නම වෙනදා වගේ සිදුවීමක් සිද්ධ වෙන්න යන්නේ. ඒ නිසා ඔයාලා පරිස්සමෙන් ඉන්න කියලා පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ කට්ටිය නිහඬ කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියට දක්ෂයි මේ දඟලන කට්ටිය රවටීමෙන් බය කරන්න. නිසා පොදු ජන පෙරමුණේ උදවිය කෑ ගහනකොට දඟලනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ පුරවැසියා එකතු වෙනවා, පුරවැසියා කැරලි ගහන සූදානම් වෙනවා කියලා බය කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මතක තියාගන්න. තමුන්නාසේ මේ බොරුවෙන් කියන දේ සත්‍ය වෙන්න පුළුවන්, දෙමුරු කනවා දෙමුරු කනවායි කියලා අවසානයේ දෙමුරු කනකොට මොකද වුනේ? ඒ වගේ රටේ පුරවැසියා නීමත නිශ්චිත වෙලාවදී මේ රටේ මේ අමන දුෂ්ට හොර එකතුව ඩීල් දේශපාලනය පෙරලා දැමීමට අවශ්‍ය ඒ සැබෑ එකතු වීම සිද්ධ වෙනවා. නිසා ඒ අරගලය මැදිදි කාටත් අයිති කරගන්න, ඒ වීදි සටන් කාර්යයන්ට අයිති කරගන්න අවස්ථාව නොලැබෙන විදිහ එකතු වීමක් නූතනය තුළ අපි එකතු කරනවා. ඒක හුදෙක්ම බලය ලබා ගැනීම වෙනුවෙන්, එහෙම නැත්නම් රටේ වෙනත් කාරණා වෙනුවෙන් නෙමෙයි, මේ රටේ ජනතාව ආරක්ෂා කරලා නිවැරදි දේශපාලන ආර්ථික දිශානතිය නිර්මාණය කරන්න පුළුවන් අපි වැඩපිළිවෙල ශක්තිමත්ව මේ මහා මහල් පොළවේ නිර්මාණය කරන නිසා පොදු ජන පෙරමුණේ උදවිය කෑ ගහනකොට ඔවුන්ගේ කටවහන්න අපිට දැන් වෙනත් දේශපාලන පක්ෂ පාවිච්චි කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කොළඹට සෙනග එකතු කරනවා. කොළඹට සෙනග එකතු කළා කොළඹ වටලනවා කෙනෙකු රාජපක්ෂලා බයයි කෑ ගහන්න. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරන සමහර දේශපාලන පක්ෂ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යටි දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී හිටිනවා කියලා අපිට මතක් කරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා පොදු ජන පෙරමුණ හොට්ටුවේ උදවිය කොළඹ වට කරනවා කිව්වම බයයි. එහෙනම් ඒ වටලන්න සමහර දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අට යට ගණදෙනුත් එක්ක සිටින බවත් සමහර දේශ රටේ ප්‍රවේශය තේරුම් ගන්න මේ වැටලීම් වල අවසානයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙන්න නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බලය ගණන අවශ්‍ය වැඩිපුර හද නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කවදත් ජනතාවගේ කතරකින් ජනමතකින් බලයට එන්න බෑ. ඔව් මේ රටේ තියෙන දේශපාලන පක්ෂ සියල්ල තුල තිබෙන ඒ එහාට මෙහාට පයින් තලතුලට කැමති උදවිය පාවිච්චි කරමින් අනාගත බලයක් අදා ගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා. ඒකට සමහර වෙලාවට පොදු ජන පෙරමුණේ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන්න පුළුවන්, සමග ජන බලවේගයේ වෙන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න පුළුවන්. ඒ සියල්ල සහයෝගය නිසා රනිල් වික්‍රමසිංහට ඡන්දයකින් කතිරේකින් මෙරට නැවත බලයට එන්න බෑ. ඔව් විකෘති හදමින් මේ එහාට මෙහාට පයින් මේ දේශපාලන ගේම් තියෙන දේශපාලන පක්ෂත් එක්ක එකතු වීම බලය ලබා ගැනීම සඳහා කල නිසා අපි කියනවා සමග ජන බලවේගයේ ඉන්න හයිය තියෙන කොන්ද තියෙන රටට ආදයක සියලු දෙනා එකතු වෙලා මේ සියලු දේශපාලන කුමන්ත්‍රණ පරාජය කළා ජනමතයෙන් කතිරෙන් බලයට ජනාධිපතිවරයෙක් නිර්මාණය කරනවා ඒ සජිත් ප්‍රේමදාස මහත්තයයි කියන කාරණේ ඉතා සතුටින් කියන අවස්ථාවක් කරගන්න.